සිංහල සිනමාවේ සටන් නළුවෙකු ලෙස නම දිනු ප්‍රවීණ චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන 8ට පමණ අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට 84 හැවිරිදි වූයේ පසු වූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගයේ හේතුවෙන් ප්‍රතිකාර ලැබුමින් සිටි බව සමීප ආරංචි වාර්තා වුණා. පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු පවුලේ තුන්වැන්නා ලෙස 1937 ජූනි 15 වන දින කොටහේනේදී උපත ලබා ඇත. ඔහුගේ පියා සිරිල් ඇන්තනී මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර MD ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කර ඇත. ඔහුගේ මව වයලට් ඇන්තනී ඇය ගෘහණියක්. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ බාල සහෝදරියන් දෙදෙනෙකු සිටිනවා. ඔහු දෙවන ලෝක යුද්ධ සමයේදී කොළඹ ශාන්ත බෙනටික් විද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණ කළා. කරාටි සහ ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබාගෙන තියෙනවා. 1963 පාසලින් ඉවත් වූ ඔහු කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට ගියා. ප්‍රනාන්දු 1964 ඔක්තෝබර් 14 වන දින ඔහුගේ සහකාරිය වූ වයලට් ජයවීර සමග විවාහ වූ අතර ඔවුනට එක් දියණියක් සිටිනවා. ඔහුට වයලට් මුණ ගැසුනේ 1962 දී. ඔහුව චිත්‍රපට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේ ආරේ රත්නකහවිට විසිනි. ඔහුගේ ප්‍රථම භූමිකාව ලැබුණේ හිඟන කොල්ලා. ආරේ රත්නකහවිට විසින් චණ්ඩියා චිත්‍රපටය සඳහා ඔහුව තෝරා ගත්තා. ප්‍රනාන්දු ඔහුගේ ප්‍රථම සිනමා රංගනය චණ්ඩියා හරහා පැමිණි නමුත් ඒ තිරගත වූයේ 1964 දී. 1965 චණ්ඩියා චිත්‍රපටය ඔහුගේ ගමන වෙනස් කළ අතර ඉන් ප්‍රකට වී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා ඔහු. ඔහුගේ දෙවන චිත්‍රපටය වූයේ ධීවරයෝය. ඔහු සිංහල චිත්‍රපට 80කට වඩා රඟපා තිනවා. 1983 දී ප්‍රනාන්දු සිය ප්‍රථම චිත්‍රපටය සුරදූතියෝ අධ්‍යක්ෂණය කළ අතර එය සත්‍ය සිදුවීම් පාදක කරගත්තේ වාය. ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය නින්ජා ශ්‍රී ලංකා නම් වුණා. ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය එංගලන්තයේදී රූගත කරන ලද ශ්‍රියානි අමරසේනගේ ඉරබඩ තරුවයි. රොබින් ප්‍රනාන්දුගේ අනිකුත් රූපවාහිනී කතාමාලා අතර චන්ද්‍රමායා, හැංගි මුත්තම්, පාරාදීසිය සහ දාමිනී ඇතුළත් වුණා. මහරගම වත්තේ ගෙදර පාරේ නිවසේදී ඔහු මිය ගියා. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇතැයි ඔහුගේ ඥාතීන් සහ හිතමිතුරන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා. Thank you.
තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.